නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සන්දිට්ඨිකෝ ධම්මෝති භෝගෝතම උච්චති කිත්තාවතානුකෝ භෝගෝතම සන්දිට්ඨිකෝ ධම්මෝ හෝති අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති ති ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද අපි ධර්මදේශනාව සඳහා මාතෘකාව සපයාගත්තේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ එන පඨම සන්දිට්ඨික සූත්‍රයෙන් ඉතින් එතකොට ද්විතීය සන්දිට්ඨික සූත්‍රයෙන් මේ සූත්‍රයේ මුල් කරගෙන අපිට එක්තරා අන්දමකින් අපේ භාවනාවට සෑහෙන කලෙලියක් ලබා ගන්න පුළුවන් මඟ පෙන්වීමක් ලබා ගන්න පුළුවන් ඒ වගේමයි ඒ කරගෙන යන භාවනාව කතරම් දුරට ප්‍රායෝගිකද කතරම් දුරට වර්තමානයට අනුව යනවද සාන්දෘෂ්ටිකද කියන කාරණාව ගැනත් අපිට දැනගන්න පුළුවන් දැන් අපි දන්නවා අපි සතිමත් බව දිනු කරන්න පටන් අරගෙන උත්සාහයක් දරනකොට එක අතකින් අපි දිනු කරන්නේ මේ එකපාරටම හිතේ තියෙන කෙලෙස් හඳුනා ගන්න මට්ටම නෙමෙයි. මොකද අපිට තාම එච්චර හැකියාවක් නැත්තම්. ඉතින් එතකොට අපි ඒක කරන්න ගියා කියලා සාර්ථක වෙන්නේ නැහැ. මොකද හිතේ තියෙන කෙලෙස් වල තාම ඝන බාලත්වයේ වැඩි නිසා එහෙමත් නැත්නම් ඒවා ප්‍රබල නිසා එක අතකට අපි ගාව තියෙන සතිමත් බව දුර්වල නිසා අපි ඒ කෙලෙස් වලට අහු වෙනවා. ඉතින් ඒ නිසාම අපිට එක පාර්ටව මේ හිත දිහා බලන්න බෑ. හිතේ එන කෙලෙස් හඳුනගෙන ඒවට සාර්ථකව මුහුණ දෙන්න හැකියාවක් තාම අපි තුල ගොඩ නැගිලා නැහැ. ඉතින් එහෙනම් අපි ටිකක් ඒ කටයුත්ත පැත්තකින් තියලා අපිට ඒ කටයුත්ත සඳහා උවමනා කරන මූලික සුදුසුකම් ටික ඇති කරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ හිත දිහා බලන වැඩේ නැත්නම් චිත්තානුපස්සනාව කිරීම සඳහා මූලික සුදුසුකම් කීපයක් මතක් කරනවා. උදාහරණයක් වශයෙන් ආනාපාන සති සූත්‍රයේ චිත්තානුපස්සනා කොටසදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කරනවා නාහම් භික්කවේ මුට්ටස් සතිස්ස සම්පජානස්ස ආනාපාන සති සමාධින් වදාමි ආනාපාන සති භාවනං වදාමි කියලා. ඒ කියන්නේ මහණෙනි හොඳට තහවුරු නොවෙච්ච සතියක් තියෙන සම්පජඤ්ඤයේකින් තොර යම්සි යෝගාවචරයෙකුට මම මේ ආනාපාන සති චිත්තානුපස්සනා කොටස අනුමත කරන්නේ නැහැ. එයාට ඒක කරගන්න අමාරුයි කියන මේ මතක් කිරීම තමයි කරන්නේ. ඉතින් එහෙනම් අපිට සේද්ද වෙනවා මේ උවමනා කරන මූලික සුදුකම් ටික අපි තුල ඇති කරගන්න. එකක් තමයි සතිමත් බව, අනිත් එක තමයි සම්පජඤ්ඤය. ඉතින් එතකොට මේ ටික අපි ගාව ඇති වෙලා තියෙනවා නම් ඉබේටම හිත දිහා බැලේවි. ඒක අපි ආයිත් කාලසටහනක් හදාගෙන නැත්තම් මාසයක් මෙන්න මේක කරනවායි මාසයක් චිත්තානුපසනාය කරනවායි කියලා එහෙම කාලසටහනක් හදාගෙන කරන වැඩක් නෙමෙයි. අපි යෙදිච්ච පමණට කරපු තරමට ප්‍රායෝගිකව මේ තුල නියලිච්ච තරමට ඉබේටම හිත දිහා බැලේවි. එහෙනම් මෙතන තියෙන්නේ හරි ස්වාභාවික ගමනක් තියෙන්නේ. අපි එහෙනම් පටන් ගත යුතු තැනින් පටන් ගන්න සිද්ධ වෙනවා. ඒතරේ පටන් ගත යුතු තැන කුමක්ද? එතන තමයි ඉත සාමාන්‍යයෙන් කාටත් පුළුවන් කරන්න පහසු කායනුපසනාව කියලා කියන්නේ. ඒක තමයි අද අපි සෑහෙන දුරකට හුඟක් කමඨාන් වර්තාවලට මේ පිළිතුරු සපයමින් සාකච්ඡා කළේ. ඉතින් එතකොට ඒ කායානුපස්සනාවෙන් පටන් ගැනීම හුඟක් වෙලාවට හරි පහසුයි. ඒ උවමනා කරන මූලික සුදුසුකම් ටික හදාගන්න අපිට හොඳ අත්විවරමක් සකස් කරගන්න අවස්ථාව සලස්සලා දෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි සක්මනක් නම් කරන්නේ. ඒ සක්මන් කරන අවස්ථාවේදී අපි එතන එතන අපේ අවධානය පවත්වන්න උත්සාහත් වෙනවා. එතකොට හිත කොහේ හරි දුවනවා. ආයෙත් ගෙනල්ලා මේ සක්මනේ තියෙනවා. ආයෙත් හිත කොහේ හරි දුවනවා. ආයෙත් ගෙනල්ලා සක්මනේ තියෙනවා. ඉතින් මේ වගේ මුලදී එතරම් තියෙන්නේ අරගලයක් තමයි. පස්සේ ඉතින් ඒ අරගලයෙන් අපි ජය ගන්නවා. ඒ කොහොමද? දැන් ඔන්න හිත කියන විදිහට නෙමෙයි අපි කටයුතු කරන්නේ. අපි කියන විදිහටයි හිත කටයුතු කරන්නේ. එතකොට ඔන්න දැන් ඉස්සෙල්ලා නම් එහෙම නෙමෙයි හිත අපිව අරගෙන යනවා යාට වොමනා දිහාවට. එයා අතීතයට ගැන කල්පනා කරන්න කිව්වහම ඉතින් අද අපිත් ඇදගෙන අතීතයට ගිහිල්ලා අතීතයේ සැරිසරනවා. එහෙම නැත්නම් හිත කැමති නම් අනාගතය ගැන කල්පනා කරන්න. ඉතින් අපිවත් ඇදගෙන එයා අනාගතයට යනවා. ඉතින් අපි අනාගත සිහින ලෝකයක අතරමං වෙනවා. ඉතින් එහෙම තමයි අපි
මේ අන්ත දෙකේ තමයි දෝලණය වෙමින් කාලය ගත කරන්නේ. හුඟක් වෙලාට පුංචි කාලෙදි තරුණ කාලෙදි අනාගතය ගැන හිත හිතා කාලය ගත කරනවා. හුඟක් වෙලාට වයසට ගියාම අතීතය ගැන හිත හිතා කාලය ගත කරනවා. ඒ නිසා අපේ ජීවිත හුඟක් වෙලාට මේ අන්ත දෙක තුළ තමයි හැසිරලා තියෙන්නේ. නමුත් දැන් අපි උත්සාහන්ත වෙනවා මේ කායानुපස්සනාව පාවිච්චි කරලා. නැත්තම් මේ කය පාවිච්චි කරලා අපේ මේ හිතත් වර්තමානයට ගන්න. මොකද කය නිරන්තරයෙන් තියෙන වර්තමානයේ. ඊටතොර යම් කායික ක්‍රියාකාරකමක් මේ සඳහා ඉස්සරහින් තියා ගන්නවා. අපි තුමා ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය. එහෙම නැත්තම් පිම්බීම් හැකිලීම් ක්‍රියාවලිය. නැත්තම් මේ ඇවිදීමේ ක්‍රියාවලිය. නැත්තම් අපි එදිනෙදා ජීවිතයේදී කරන යම්සි කටයුත්තක්. මේ වගේ යම්කිසි ක්‍රියාකාරකමක් අපි ඉස්සරහින් තියා ගන්නවා මේ හිතත් වර්තමානයට ගැනීමේ උපක්‍රමයක් වශයෙන්. දැන් එතකොට ඒ උපක්‍රමයේ සාර්ථක වෙන්න ඕන දැන් හිතත් මේ කයේම නැත්නම් ඒ ක්‍රියාවේම ඉන්න පටන් ගන්නවා. දැන් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය ගැන නම් අපි සැලකුවේ. ඉතින් එතකොට ඒ ආශ්වාසයක් සිද්ධ වෙන අවස්ථාවේදී අපේ අවධානයත් ආශ්වාසයත් එක්ක තියෙනවා. ප්‍රශ්වාසයක් සිද්ධ වෙන අවස්ථාවේදී ප්‍රශ්වාසයත් මේ අපේ අවධානයත් ඒ ප්‍රශ්වාසයත් එක්ක තියෙනවා. දැන් ඔන්න ටිකක් දුරට සාර්ථකයි. කය සියුම් ක්‍රියාවලියක නිරන්තරයෙන් යෙදිලා තියෙනවා. ඒ ක්‍රියාවනීය තුළ අපේ සිතත් අපේ අවධානයත් වර්තමානයේ රැඳෙමින් ඒ ක්‍රියාව නිරීක්ෂණය කරනවා. ඉතින් දැන් යම් පමණකට සති මාත්‍රයක් අපි වඩාගෙන තියෙනවා. දැන් සිත සිහියෙන් ඉන්නවා. වල්මත් වෙච්ච ගතිය අඩු වෙලා තියෙනවා. ඉබාගාතේ යන ගතිය, වටවලල්ලේ යන ගතිය අඩු වෙලා තියෙනවා. ගියත් ඉක්මනට එන ගතියක් දැන් හැදිලා තියෙනවා. ඒතර මේ විදිහට සකස් වෙච්ච කුසලතාවය තමයි ඊට පස්සේ අපි තව ටිකක් ගැඹුරට යන්නේ ඉස්සරහට අරගෙන යන්නේ. ඉතින් ඒ කියන්නේ අපි ඊට පස්සේ මේ අරමුණ ටිකක් විශ්ලේෂණය කරන්න පටන් ගන්නවා. නිකම්ම දැන් ආස්වාසයත් ප්‍රසවාසයත් එක්ක විතරක් හාද වෙලා ඉඳලා හරියන්නේ නැහැ. දැන් ඒගොල්ලන්ව පොඩ්ඩක් සියුම් අධ්‍යයනය කරන්න අවශ්‍යයි. ඒගොල්ලන්ගේ ගති ලක්ෂණ විමසන්න අවශ්‍යයි. ඒ සඳහා යම් යොමු කිරීමක් කරන්න අවශ්‍යයි. මොකද අපේ හිත නැත්තම් හරි කම්මැලි. මොකද මේ සතිය වැඩිගෙන එනකොට ඒ සතිමත් බව හරහාම කායික මානසික සැහැල්ලුවක් ඇති වෙනවා. හිත දැන් ටිකක් දුවන ගතිය අඩුයි. අතීතයේ ගිහිල්ලා දුක් වෙන ගතිය අඩුයි. අනාගතයේ ගිහිල්ලා අවිශ්චිත භාවයක් නිසා හිතේ ආතතියක් ගොඩනගා ගන්න ගතිය අඩුයි. ඒ නිසා යම් සහනයක් තියෙනවා. ඉතින් අපි උතර නතර වුණොත් ගැඹුරකට යන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උතර අපිව නතර කරන්නේ නැතිව තව පියවර ගණනාවක් පෙන්නනවා. දැන් අපි මේ කතා කරපු මට්ටම තාමත් සෝ සතෝ වාස සති සතෝ පස සති කියන මට්ටම. සිහියෙන් යුක්තව හුස්ම ගන්නවා, සිහියෙන් යුක්තව හුස්ම හෙලනවා. හැබැයි තව පියවර ගණනාවක් ඊට පස්සේ විස්තර වෙනවා. ඒ කියන්නේ යම් අවස්ථාවක මේ ආශ්වාසය දීර්ඝව දැනෙනවා නම් ඔන දීර්ඝව දැක ගන්නවා. යම් වෙලාවක ඒක කෙටියෙන් නම් සිද්ධ වෙන්නේ ඒ බවත් දැන ගන්නවා. ප්‍රශ්වාසය දීර්ඝව නම් සිද්ධ වෙන්නේ ඒ බවත් දැන ගන්නවා. ප්‍රශ්වාසය කෙටියෙන් නම් සිද්ධ වෙන්නේ ඒ බවත් දැන ගන්නවා. ඊට පස්සේ අපි හිතමු තව ටිකක් මේකට එකතු කළොත් ආශ්වාසය සිසිල් නම් ඒ බවත් දැනගන්න. ප්‍රශ්වාසයේ උණුසුම් නම් ඒ බවත් දැනගන්න. නැත්නම් ආශ්වාසය ඇතුළු වෙන්නේ වම්නාස්පුඩු වෙන්න නම් ඒ බව දැනගන්න. ප්‍රශ්වාසයේ පිට වෙන්නේ නාස්පුඩු දෙකෙන් නම් ඒ බවත් දැනගන්න. ආශ්වාසයේ බරට දැනෙනවා නම් ඒක දැනගන්න. ප්‍රශ්වාසයේ සැහැල්ලුවට දැනෙනවා නම් ඒක දැනගන්න. දැන් මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියම අපි ටිකක් සියුම් අධ්‍යයනය කරනවා. ତର මෙන්න මේ සියුම් අධ්‍යයනය අතිශය වැදගත්. මොකද දැන් එකාතකින් අපි තුල කුසලතාවයක් වැඩෙනවා. මේ කයට එයාගේ පාඩුවේ නිසි නින්දේ ඒ වැඩේ කරගන්න දීලා හුස්ම ගැනීමේ වැඩේ පාඩුවේ කරගන්න දීලා දැන් අපි යම් දුරස්ත භාවයක් හදාගෙන පැත්තකට වෙලා මේ කය කරන වැඩේ දිහා බලාගෙන ඉන්නවා. දැන් මුලදී මේකවත් අපිට කරගන්න බෑ. අපි ගිහිල්ලා අනවශ්‍ය විදිහට මේකට අත දානවා. ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියත් අපි අවුල් කරනවා. මේ උපදුච්ච දවසේ ඉඳන් අපි කරපු වැඩේ දැන් මෙන්න ආනාපාන සතිය වඩන්න ගිහිල්ලා අපිට ඒකත් පැටලිලා. නමුත් පස්සේ තමයි තේරෙන්නේ මෙහෙම දඟලන්න දෙයක් නැහැ, අවුල් කරගන්න දෙයක් නැහැ, මෙච්චර මම වෙහෙසෙන්න අවශ්‍ය නැහැ. කයටම මට ඉඩ දෙන්න පුළුවන් කැමති විදිහට හුස්ම ගන්න. මට තියෙන්නේ පුංචි දුරස් බවක් ඇති කරගෙන හරියට නිකන් වෙන කෙනෙක් හුස්ම ගන්නවා වගේ බලාගෙන ඉන්නයි තියෙන්නේ. ඒතර මෙන්න මේ අවබෝධය නැත්තම් මෙන්න මේ සමබරතාවයේ යෝගාවචරයක් තුළ ඇතිවීම යාගේ භවනා ජීවිතයේ එක පිබිදීමක් කියලා කියන්න පුළුවන්. ඒක එක්තරා සම්දිස්ථානයක් කියන්න පුළුවන්. දැන් එයා දන්නවා කයට ඒ වැඩේ පාඩුවේ කරන්න ඉඩ දීලා පැත්තකට වෙලා එදිහා බලන්න. ඒ සංසිද්ධියෙන් බැහැර වෙලා සංසිද්ධිය දිහා බැලීමේ
හැකියාව දැන් මේ යෝගාවචරය දිනු කරගෙන තියෙනවා. දැන් ඒකම තමයි තව ඉස්සරහට ගියාම දැන් ඒ ආශ්වාසයේම තව ටිකක් විස්තර සහිතව බලන්නේ. ඒ කියන්නේ ආශ්වාසය හට ගන්න ආකාරය, වෙනස් වෙන ආකාරය, මැද ප්‍රදේශය, ඊට පස්සේ අග ප්‍රදේශය, අගදී අවසන් වෙන හැටි, නොදැනී යන හැටි, නොපෙනී යන හැටි, ප්‍රශ්වාසය පටන් ගන්න කලින් තියෙන පුංචි අවකාශයක්, ප්‍රශ්වාසය සියුම්ව පටන් ගන්න හැටි, ඒක හොඳට දැනෙන ස්වභාවය, ඊට පස්සේ ඒකත් වියකී යන හැටි, නොදැනී යන හැටි, ඊට පස්සේ ආශ්වාසය ඊළඟ ආශ්වාසය පටන් ගන්න කලින් තියෙන පුංචි හිඩැසක්. එතන මේ වගේ ඒ අතිශය සියුම් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේම තව තව සියුම් පැති අධ්‍යයනය කරන්න යෝගාවචරික ඉගෙන ගන්න. දැන් අපි මේ මොකද්ද කරන්නේ? මේ කටයුත්ත හරහා නැත්තම් මේ මෙවලම හරහා අපි අපේ හිත ඇතුලේ යම්කිසි මානසික හැකියාවක් කුසලතාවක් වර්ධනය කරනවා. ඒකට තමයි අපි සම්පජඤ්ඤය කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ අරමුණේ සූක්ෂමව බලන්න පුළුවන්කම, අරමුණේ සියුම් පැතිකඩ, ගති ලක්ෂණ හාත්පසින් දැනගන්න පුළුවන් කුසලතාවය දැන් අපි අපේ හිතේ රෝපණය කරනවා, දියුණු කරනවා. දැන් එතකොට වෙන අපිට හිත වෙන තැන්වල දුවන්නේ නැහැ. හිත බොහොම සංසුන්ව ඒ කටයුත්තේ නිරත වෙනවා. දැන් ඒ හරහා මොන්න හුස්ම රට සංසිඳෙන්නත් පුළුවන. තැම්පත් වෙන්නත් පුළුවන්. ඉතින් එතකොටත් කලබල නොවි නින්දට වට ගන්න නැතුව සැහැල්ලුවෙන් ඒ කටයුත්ත වෙන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. දැන් පින්වත් මේ විදිහට අපි දියුණු කරන මේ කුසලතාවය එකාතකින් අපේ කය ගැන යම් වැටහීමක් ඇති කරලා දෙනවා. කයේ මේ සියුම් ක්‍රියාකාරීත්වයක් අපි ඉගෙන ගන්නේ. ඒ ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන් සිද්ධ වෙනවා. ඉතින් එතකොට ඒ ක්‍රියාකාරීත්වයට අපි ඉඩ දීලා පැත්තකට වෙලා යාව සියුම්ව අධ්‍යයනය කරනවා. නිරීක්ෂණයකට භාජනය කරනවා. ඒ හරහා එක්තරා අන්දමකින් අපි තුල ධම්මවිචේ සම්බොජ්ජංගේකුත් වැඩෙනවා. අපි ආනාපාන සති සූත්‍රය දේශනා කරද්දී මේ කරුණු සෑහෙන දුරට පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඉතින් එතකොට මේ ක්‍රියාදාමයේ හරහා තහවුරු වෙච්ච සතිමත් බවක් තියෙනකොට අපි අර සතියට පාත්‍ර වෙච්ච අරමුණ විමසා බැලීම නිසා අපි තුල ධම්මවිචේ සම්බොජ්ජංගයක් වැඩෙන්න පටන් ගන්නවා. ඒතර පින්ගන්නේ මෙන්න මේ බඳු පසුබිමකදී තමයි අපි තුල ඒ සතියට සම්පජඤ්ඤය අත්වැල් බැඳගන්නේ. ඒක අපි මුලදී ටිකක් තල්ලුවක් දෙන්න ඕනේ. නැත්තම් අපේ හිත හරි කම්මැලි ওই වැඩේ කරන්න. අපේ හිත කැමති නිකන් සතියෙන් විතරක් ඉන්න. නමුත් අර සියුම්ම දෙයක් දිහා ටිකක් විමසලා බලන්න අපේ හිත පෙළඹෙන්නේ නැහැ. එහෙනම් අපි ඒකට පොඩ්ඩක් හිත තල්ලු කළා, උනන්දු කළා ගන්න ඕනේ. එතකොට තමයි අන්න යාගින් ඒ වැඩේ ගන්න පුළුවන්. දැන් අපි හිතමු මේක දිගට දියුණු කරගෙන යනවා නම් දැන් යාට ඉබේටම වගේ වේදනාවක් ආවම මේ වේදනාවත් බලන්න පුළුවන්. ඉස්සෙල්ලා තරම් ඒකෙන් පැනලා යන්නේ නැහැ. ඒක දුක් වේදනාවක් කියලා එක පාටම ඉරියව් මාරු කරන්න යන්නේ නැහැ. දැන් යම් පමණකට මේ වේදනාවත් නිරීක්ෂණය කරන්න පුළුවන් ගතියක් යාතුල තියෙනවා. සමහරට මේ වේදනාවත් තනි වේදනාවක් නෙමෙයි, මෙතන වේදනා සමූහයක් තියෙනවා, පොකුරක් තියෙනවා කියලා අන්න වැටහෙන්න පුළුවන්. සමහරට ඇවිදිනකොටත් මුලදී දැනුනේ තද ගතියක් විතරයි නං, පස්සේ දැන් ඔන්න ඒ සම්පජඤ්ඤයේ දියුණු වෙන්න මෙතන තද ගතිය විතරක් නෙමෙයි, රළු ගතියක් තියෙනවා, මුරුදු ගතියක් තියෙනවා, සිනිඳු ගතියක් තියෙනවා, තෙත් ගතියක් තියෙනවා, වියලි ගතියක් තියෙනවා, ගොරෝසු ගතියක් තියෙනවා කියලා ඔන්න තව තව විස්තර, තව තව සාරයක්, තොරතුරු රසක් ඒ යෝගාචරයට හම්බ වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් එයාගේ හිතේ අර කුසලතාවයේ වැඩිලා තියෙනවා, දෙයක් දිහා සියුම්ම බැලීමේ හැකියාවක් වර්ධනය වෙලා තියෙනවා. දැන් මේ කටයුත්තේ නිරත වෙනකොට සමහර විට යා ඔන්න වාර්තාව කරනවා, මම සක්මනේ මේ විදිහට බලමින් වාසය කළා, ඔන්න එතකොට මට යම් කිසි රාගසිතවිල්ලක් පැමිණුණා, ඒ රාගසිතවිල්ල දිහත් මම බැලුවා. ඉතින් ඒ බලනකොට ඒ රාගසිතවිල්ල ඉබේම යන්න ගියා. ඉතින් මෙහෙමත් ඊට පස්සේ වාර්තා කරනවා. දැන් මේ සමහරට ගුරුවරයා කියලාත් නෙමෙයි, මඟ පෙන්වීමක් කරලත් නෙමෙයි, හැබැයි ඒක ඉබේටම වෙලා. මොකද මේ කුසලතාවයේ හිත ඇතුලේ වර්ධනය වෙලා. ඉතින් ඒක කිසිම වැරද්දක් නැහැ. ඒක තමයි වෙන්නත් තියෙන්නේ. මේ කුසලතාවයන් ටික ටික අපේ හිත ඇතුලේ වර්ධනය වෙනකොට හරියට නිකන් අපි ඇටයක් ඉඳලා පොර ටිකක් දාලා වතුර ටිකක් දාලා ඒ අවශ්‍ය කරන සාත්තු සප්පායන් ටික කරගෙන යනකොට ඒකෙන් රිකිල්ලක් දානවා කියන එක, ඒ පැලේ වර්ධනය වෙනවා කියන එක, ඒක වැඩෙනවා කියන එක ස්වාභාවිකයි. අපි ඒක අලුතෙන් කළ යුතු දෙයක් නෙමෙයි. ඒක ස්වාභාවිකවම සිද්ධ වෙනවා. බීජ නියාමයක් වශයෙන් සිද්ධ වෙනවා.
හේතුඵල ධමයක් වශයෙන් සිද්ධ වෙනවා. ඒ වගේමයි අපේ හිතත් අර විදිහට හොඳට ඒ පසුබිම සකස් කරලා දීලා දිනපතා මේ විදිහට ඒ උවමනා කරන පුහුණුව ඒ හිතට ලැබලා දෙනවා නම් චිත්තානුපස්සනා ප්‍රදේශයට ඒ හිත නිතැතින්ම එළඹෙනවා. දැන් එතකොට ඔන්න අපි වාර්තා කරනවා. දැන් මම හිත දිහා බැලුවා, ඒ වෙලාවේදී රාගසිතුවිල්ලක් ආවා, මේ ගැන දැනුවත් වුණා. දැනුවත් වුණාට පස්සේ ඔන්න මම මේ රාගය පෝෂණය කළේ නැති නිසා ඔන්න මේ හිතෙන් රාගසිතුවිල්ල ඉවත් වෙලා ගියා. මම ආයෙත් මේ පාදයේ දැනෙන ස්පර්ශයට මගේ අවධානය යොමු කළා. ඒ කියන්නේ දැන් නිරූපණයක් තියෙනවා, එක්තරා අන්දම කුසලතාවයක් අපේ හිතේ වර්ධනය වෙලා තියෙනවා. ඒ රාගසිත වශයෙන් දැනගන්න. ඉස්සෙල්ලා නම් අපිට එහෙම හැකියාවක් තිබුණේ නැහැ. ඒ රාගසිතේ තියෙන පොළඹවන ගතිය නිසා. රාගසිතේ තියෙන මේ එක්තරා අන්දමක සතුටු කරවන ගතිය නිසා. එතන අලවන ගතිය නිසා. ඒකෙන් යම්සි ආස්වාදයක් ලැබෙන නිසා අපි රාගසිතට අහු වෙනවා. අපි නොදැනුවත්ව මේ රාගයට කැමැත්තක් ඇති වෙනවා. ඒ රාගසිත තව පෝෂණය කරනවා. ඒ රාගසිත වැඩෙන්න ඕන තව තව පොහොර අපි අතින් දානවා. මුලදී ඒ රාගසිතේ එච්චර ලොකු ගැම්මක් තිබුණ නැහැ. ලොකු ජවයක් තිබුණ නැහැ. නමුත් ඒකෙන් ලැබිච්ච ඒ ආස්වාදය නිසා අපි තව තව ඔන්න ඒකට සිතුවිලි එකතු කරා. තව තව නිමිති මතක් කරගත්තා. අතීතයෙන් කොටසක් එකතු කරගත්තා. වර්තමානයෙන් කොටසක් එකතු කරගත්තා. අනාගතයෙන් උත්කොටසක් දාගත්තා. දැන් ඔන්න රාගේ පෝෂණය වුණා. ඔන්න රාගයෙන් දැවෙන මට්ටමක් දක්වා අපේ හිතපත් වෙන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍යයෙන් අපිට සිද්ධ වුනේ. නමුත් දැන් සක්මනේ අපි අර විදිහට හොඳට සියුම්ව සතිය දියුණු කරගෙන යනකොට, සම්පජඤ්ඤය දියුණු කරගෙන යනකොට, නුවණ දියුණු කරගෙන යනකොට අපි හිතමු යම් හෝ හේතුවකට නැවතත් ඔන්න රාගසිතක් පැමිණියා නම්, හැබැයි එතෙන්දී අපි හොඳ ශක්තිමත් පදනමක තමයි පිහිටලා ඉන්නේ. ඒ අවස්ථාවේදී අපි අර වගේ එයාගෙන් ලැබෙන ඒ සියුම් ආස්වාදයට යට වෙන්නේ නැහැ. හුඟක් වෙලාවට අපිට පුළුවන් මේ රාගසිතෙන් බැහැර වෙලා රාගසිත දිහා බලන්න. නැත්නම් ඒ රාග ස්වභාවය දිහා බලන්න. ඉතින් මේක අතිශය වැදගත්. මොකද අපි අර ආනාපාන සතිය වඩද්දී ආනාපාන සතිය වෙන්න ඉඩ හැරලා, නැත්නම් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය වෙන්න ඉඩ හැරලා අපි ඒකට මැදිහත් වෙන්නේ නැතුව, ඒක වෙනස් කරන්න හදන්න සකස් කරන්න යන්නේ නැතිව, එයාට කැමති විදිහට ආස්වාස ප්‍රසවාස ක්‍රියාවලිය වෙන්න ඉඩ හැරලා තමයි ඒක දිහා බලන්න ඕනේ. ඒකම තමයි දැන් මෙතනත් තියෙන සිද්ධාන්තය. මේ රාගසිතෙන් අයින් වෙලා දැන් මේ රාගසිත දිහා බලනවා. එතකොට ඒක තවදුරටත් මේක මේ මගේ රාගයක් කියලා අපි සලකන්නේ නැහැ. නැත්තම් මේ රාගෙට දැන් බය වෙන්න උවමනාවකුත් නැහැ. මොකද ඊට වඩා ශක්තිමත් පදනමක් දැන් මේ හිත තුල ගොඩ නැගිලා තියෙනවා. ඒ තමයි සතිමත් සම්පජඤ්ඤයකින් යුක්ත අර පදනම. දැන් එතකොට අර ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මතක් කරපු ඒ සියුම් කුසලතාවයන් මේ වෙනකොට අපේ හිතේ වැඩිලා තියෙන්නේ. එහෙමනම් දැන් මං සූදානම් මේ හිත දිහා බලන්න. හිතේ මතුවෙන දේ ඒ හැටියෙම තේරුම් ගන්න. මං අර දැනට ශක්තිමත් නැති නිසා, මම තාම දුර්වල නිසා පැත්තකින් තියපු ඒ කොටස ඔන්න දැන් මං පොඩ පොඩ පරිස්සමේ භාවිතා කරන්න පටන් ගන්නවා. ඒකටම දැන් මුහුණ දෙන්න පටන් ගන්නවා. දැන් රාගසිතක් ආවා කියලා එකපාරටම මම අසුභ භාවනාව වඩන්න යන්නේ නැහැ. එහෙම නැත්නම් රාගසිත ආවා කියලා ඒකට බයයි මම ආනාපානෙට හිත දාන්න යන්නේ නැහැ. නැත්නම් වේදනාවට හිත දාන්න යන්නේ නැහැ. ඒ වෙනුවට රාගසිතට නොබියව මුහුණට මුහුණලා සටන් කරනවා. සටන් කරනවා කියන වචනේත් වැරදි. රාගසිත වශයෙන් දැනගන්නවා. මේ දැනගැනීමේ ක්‍රියාවලිය, දැනුවත් වීමේ ක්‍රියාවලිය, රාගසිතක් පැමිණියාම රාගසිතක් බව දැනගැනීමේ ක්‍රියාවලිය බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අගය කරලා තියෙනවා. ඒක තමයි අද අතර මේ ဒုတိය සම්දිට්ඨික සූත්‍රයේ තේමාව වෙන්නේ. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ ගාවට අසලට පැමිණෙනවා මේ අඤ්‍යතරා බ්‍රාහ්මනෝ කියලා මේ යම්සේ බ්‍රාහ්මණෙක්. එතකොට ඒ බ්‍රාහ්මණයා ගැන විශේෂ නමක් ගමක් සඳහන් වෙන්නේ නැහැ. ඉතින් ඒ බ්‍රාහ්මණයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේත් සමග සතුරු සාමීචි සාකච්ඡාවක යෙදිලා ඊට පස්සේ ප්‍රශ්නයක් අහනවා. අහන ප්‍රශ්නේ තමයි සන්දිට්ඨිකෝ ධම්මෝති භෝ ගෞතම උච්චති. කිත්තාවතානුකෝ භෝ ගෞතම සන්දිට්ඨිකෝ ධම්මෝ හෝති.
අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝ හීති. බවත් ගෞතමයන් වහන්ස ධර්මයේ සම්දිට්ඨකය ධර්මයේ සම්දිට්ඨකය කියලා මේ ප්‍රකාශයක් කරනවා. කෙතෙකින් කවර කාරණයකින්ද බවත් ගෞතමයන් වහන්ස මේ ධර්මයේ සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ? එපමණක් නෙමෙයි මේ අකාලිකයි කියලා කියන්නේ. එහි පස්සිකෝ කියලා කියන්නේ ඇවිත් බලන්න කියලා කියන්නේ. ඕපනයිකෝ කියලා කියන්නේ පච්චත්තං වෙදිතබ්බෝ විඤ්ඤෝහි කියලා කියන්නේ. ඒ කියන්නේ තමන්ගේම නුවණින් ප්‍රඥාවන්තයන් විසින් අවබෝධ කළ යුතුයි කියලා කියන්නේ. මේ කුමන කාරණකින්ද? එතකොට මේ ධර්මයේ තියෙන විශේෂයෙන්ම සාන්දෘෂ්ටික ගුණය ගැන තමයි මේ බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නේ. තොර මේ ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවාම බුදුරජාණන් වහන්සේ එක පාටම උත්තර නොදී බුදුරජාණන් වහන්සේ කියනවා, එහෙමනම් බ්‍රාහ්මණේ මම ඔබගින්ම ප්‍රශ්නයක් අහනවා. දැන් ඒකයිවිල එක උත්තර දෙන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේගෙන්. යම්සි ප්‍රශ්නයක් ඇහුවාම එක පාටම ඍජුව පිළිතුරු දෙනව වෙනුවට එයාගින් ප්‍රති ප්‍රශ්න අහනවා. ඉතින් එතකොට මෙතෙන්දී ඒ බ්‍රාහ්මණයාගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා, යම් අවස්ථාවක ඔබතුමාට මේ මම මේ අහන ප්‍රශ්නවලට ඔබතුමාට තේරෙන විදිහට උත්තර දෙන්න. අහන ප්‍රශ්නේ මෙන්න මේකයි. දැන් ඔබතුමාගේ අධ්‍යාත්මයේ නැත්නම් ඔබතුමාගේ හිතේ යම් වෙලාවක රාගයක් පහළ වුණහම ඒ වෙලාවේ දැන් මගේ හිතේ රාගය තියෙනවා කියලා දන්නවද? යම් වෙලාවක ඔබේ හිතෙන් ඒ රාගය දුර වුණාම මේ වෙලාවේදී මේ හිතේ රාගය නැහැ කියලා දන්නවද? දැන් මේ බුදුරජාණන් වහන්සේ පරදාලාගෙන ප්‍රශ්නේ. ඉතින් එතකොට ඒ බ්‍රාහ්මණයා උත්තර දෙනවා, ඒ වම්බෝ එවත්නි එසේ එවත්නි එසේ භවත් ගෞතමේනි කියලා පිළිතුරු දෙනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා, යංකෝතම් බ්‍රාහ්මණ සන්තං වා අජ්ජත්තං රාගං අතිමේ අජ්ජත්තං රාගෝති පජානාති අසන්තං වා අජ්ජත්තං රාගං නතිමේ අජ්ජත්තං රාගෝති පජානාසි. ඒවම් පිකෝ බ්‍රාහ්මණ සම්දිට්ඨිකෝ ධම්මෝ හෝති. ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. දැන් මේ බ්‍රාහ්මණයාටම තේරෙන විදිහටමයි පිළිතුරු දෙන්න. බුදුරජාණන් වහන්සේ න්‍යායක් වශයෙන් ඉදිරිපත් කරනවා නෙමෙයි, එයාටම තේරෙන්න ඇරෙනවා. එයාගෙන් අහනවා, දැන් ඔයාගේ හිතේ ඔබතුමාගේ හිතේ රාගයක් පහළුණාම මේ වෙලාවේ රාගයක් තියෙන බව දන්නවද? රාගේ දුරුණාම රාගේ දුරුණ බව දන්නවද? ඉතින් එතකොට මේ මොහොත ගැන මේ කතා කරන්නේ. රාගේ පහළ වෙච්ච මොහොත ගැනයි කතා කරන්නේ. ඒක මේ පහළ වෙලා ඒකට ලක් වෙලා ඒකට ගොදුරු වෙලා ඊට පස්සේ ඒකෙන් දැවිලා මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙලා පස්සේ වෙලාවක පසුතැවෙන වෙලාවදී රාගේ පහළුණා කියලා දැන ගැනීම නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ රාගේ පහළ වෙච්ච අවස්ථාව. පහළ වෙච්ච අවස්ථාවේදී දැන් ඔන්න මේ හිතේ රාගයක් පහළ වුණා කියලා එයා දන්නවද කියලා අහුවම එයා කියන දන්නවා. දැනගන්න පුළුවන්. ඒක දුරු වුණාම ඒකත් දැනගන්න පුළුවන්. ඒ කියන්නේ මේ මොහොතේ එපමණකට මේක සාන්දෘෂ්ටිකයි. මෙන්න මේ කාරණයෙන් බුදුරජාණන් වහන්සේ කියනවා, ඒවම් පිකෝ බ්‍රාහ්මණ සම්දිට්ඨිකෝ ධම්මෝ හෝති. දැන් එතකොට අපිට තේරෙනවා, දැන් මේ කියන දේ කරන්න නම් එක්තරා අන්දමකින් අපි අපේ හිත ගැන මධ්‍යස්තව නිහතමානීව නිරීක්ෂණයකට බඳුන් කරගෙන වාසය කරන්න ඕනේ. මොකද මේ කාරණාව නැත්නම් අපේ හිතේ රාගයක් මතුවීම කියන එක සමහර විට අපි භවනා කරන වෙලාවෙදි නොවෙන්න පුළුවන්. සමහරට එතෙන්දී අපි බොහොම සූදානම් ශරීරෙන් දැන් රාගෙයි කියලා හැම බලාගෙන ඉන්නවත් වෙන්න පුළුවන්. ඉතින් එතකොට එහෙම රාගයක් එන්නේ නැහැ. අපි සමාහාර බලාපොරොත්තු වෙච්ච වෙලාවෙ නෙමෙයි හිතේ රාගයක් පහළ වෙන්නේ. වෙන ඕනම ක්ලේශයක් හිතේ පහළ වෙන්නේ. සමහර විට අපි දැන් පරයන්කෙන් නැගිටලා නැත්තම් සක්මණෙන් එළියට ඇවිල්ලා ටිකක් විවේකීව පත්‍රයක් බලනකොට පොතක් බලනකොට රූපවාහිනිය දිහා බලනකොට ඔන්න එක පාටම රාගයක් පහළ වෙනවා. මොකද ඒ අවශ්‍ය කරන පසුබිම එතෙන්දි සකස් වෙලා. අපි සක්මණේ ඉඳද්දී එහෙම නැත්තම් කාමරයකට වෙලා භවනා කරද්දී ඒ අවශ්‍ය පසුබිම සකස් වෙලා නැහැ. ඒ ආහාර ලැබිලා නැහැ. ඒ නිසා රාගයක් පහළ වෙලත් නැහැ. නමුත් අපි ටිකක් හිතට නිදහස දීලා වෙනත් කටයුත්තක නිරත වෙනකොට යම්කිසි අරමුණක් පහළ වුණා නම්
ආරම්භණයක් ලැබුණා නම් සමහර විට ඔන්න රාගේ පහළ වෙන්න අවකාශයක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපි ඒ අවස්ථාවේදීත් සෑහෙන්න සතිමත්ව සිටිය යුතුයි කියන කාරණේ. කියන්නේ අපි සතිමත් බව දියුණු කරනවා කියලා සතිපට්ඨානයක් වඩනවා කියලා ඉඳගෙන මේ පරයන්කයක් කරන අවස්ථාවේ විතරක් සතිමත් බව දියුණු කරලා හරියන්නේ නැහැ. සක්මන් භාවනාවක් කරමින් පමණක් ඒක කරලා හරියන්නේ නැහැ. එහෙමනම් අර වගේ රාගසිත පහළ වෙද්දි ඒ බව දැනගන්න ඕනම අවස්ථාවකදී පුළුවන් කමක් අපි දුර ටික ටික ගොඩනගගෙන එන්න ඕනේ. ඉතින් මම කියන්නේ මේක එකපාරටම අපිට ඇති කරගන්න පුළුවන් කියලා. නමුත් මේ தത്വයට අපේ හිත ටික ටිකපත් වෙන්න ඕනේ. ඒ නිසා අපි කරන භාවනාව පොඩ්ඩක් පැතිරෙන්න ඕනේ. අපේ ජීවිතයට එකතු වෙන්න ඕනේ. අනේ ජීවිතයට එකතු වෙනවා නම් එතකොට අපි නිකන් අපේ හිතට යන්න අයාලේ යන්න ඉඩ දෙන්නේ නැහැ. හිත රැකගන්න උත්සාහන්ත වෙනවා. හිත ආරක්ෂා කරගන්න උත්සාහන්ත වෙනවා. හිතේ පහළ වෙන කෙලෙස් හඳුනගන්න උත්සාහන්ත වෙනවා. අපි මෙතෙක් කළේ ඒවා කෙලෙස් බවවත් දන්නේ නැතුව වාසය කිරීමක්. හිතට රාගයක් ආවම මම කලින් මතක් කළා වගේ ඒකේ තියෙන ආස්වාදයට, ඒකේ තියෙන සතුටු කරන ස්වභාවයට, ඒකේ තියෙන අලවන ස්වභාවයට අහු වෙලා අපි ඒක පෝෂණය කරපු ගතියක් තමයි අපි ගාව කලින් තිබුණේ. ඉතින් ඒ හරහා තව තව රාග අනුසයකුත් වැඩෙනවා. අපි ගාව තියෙන තවත් කෙලෙස් පද්ධතියම මේ වර්ධනය වෙන්න ගන්නවා. නමුත් දැන් අපි තුල අපි කුසලතාවයක් ඇති කරගෙන තියෙනවා. දැන් මේ පහළ වෙච්ච රාග ස්වභාවය හුදෙක් රාග ස්වභාවයක් ය කියලා දැනගෙන කටයුතු කරන්න. දැන් මේ කාරණාව තමයි ඇත්තටම සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මුලින්ම මතක් කරන්නේ. සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති. විතරාගං වා චිත්තං විතරාගං චිත්තංති පජානාති. දැන් ඒ අවස්ථාවේදී සරාග සිතක් නම් පහළ වෙලා තියෙන්නේ, මේ අවස්ථාවේදී සරාග සිතක් පහළ වෙලා තියෙනවා කියලා අන්න තේරුම් ගත්තා. යම් වෙලාවකදී සරාග සිතක් නෙමෙයි නම් තියෙන්නේ, අපි තුන් එකම හිතක් තියෙන්නේ. රාගයෙන් තොර හිතක් තියෙන්නේ. එහෙනම් මේ වෙලාවේදී රාගය නැහැ. රාග සිතක් නෙමෙයි දැන් තියෙන්නේ. ඒකත් එහෙනම් දන්නවා. කියන්නේ හිතට දිහා හැරිලා බලන්න පුළුවන්. තමුන් දිහා බලන්න පුළුවන්. තමුන්ව අධ්‍යයනය කරන්න පුළුවන්. තමන්ගේ හිත දිහා අනුන්ගේ හිතත් දිහා බලනවා වගේ බලන්න පුළුවන්. මොකද අපි සමහර ලාවට මේ හිතේ රාගය පහළ වෙන්න නම් කිසිසේත්ම හැකියාවක් නැහැ. මං දැන් සිල් අරන් ඉන්නේ කියලා එහෙම හිතාගත්තොත් ඉතින් ඒ කියන්නේ අපිවම අදි탁සේරු කිරීමක්. ඒ වෙනුවට අපි තාම මේ රාගය ප්‍රහාණය වෙලා නැහැ. අවස්ථානුකූලව මේක පහළ වෙන්න පුළුවන් කියලා සූදානම් ශරීරයෙන් ඉන්නවනම්, එහෙම නැත්නම් සිහියෙන් ඉන්නවනම්, හිත දිහා යම් අවධානයක් අපි යොදනවනම්, එහෙමනම් අන්න අපේ හිතේ යම් අවස්ථාවක සරාග සිතක් පහළ වුණාම ඒක දැනගන්න පුළුවන්. දැන් පින්වත්නි, මේක බුදුරජාන් වහන්සේ එතනින් නතර නොකර තවත් එහාට අරගෙන යනවා ධම්මානුපස්සනා මට්ටමකදී. සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝ තිපජානාති. යම් වෙලාවක මේ හිතේ දැන් කාමච්ඡන්දයක් පහළ වෙලා කියලා දැන් ටිකක් ඒක වෙන් කළම බලනෝ. දැන් වෙන වෙන දේවලුත් හිතේ ඇති, හැබැයි වෙන කාමච්ඡන්දයක් තියෙනවා. සෑහෙන දුරකට ඒක අර කාමච්ඡන්දේ වශයෙන් දැනගන්න දැන් පොඩ පොඩ යෝගාවචරය ඉගෙන ගන්නවා. මේක ඇවිල්ලා මේ මගේ රාගය, මගේ කාමච්ඡන්දය, මගේ තීන රාගසිත, මගේ තීන නැහැදිච්ච කම කියලා එහෙම බැලීමක් නෙමෙයි. මේ ඇවිල්ලා කාමච්ඡන්දය. මේක ඇවිල්ලා නීවරණයක් කියලා අන්න ඒ විදිහට බලන්න එහෙමනම් යෝගාවචරේ පුහුණු වෙනවා. එතකොට මේ කටයුත්ත කරන්න එක්තරා අන්දමකින් අපි රාගය පෝෂණය කිරීමෙන් වළකින ගතියක් තියෙනවා. මොකද අපි රාගය නැත්නම් කාමච්ඡන්දය එතන තියලා බලනවා කියන්නේ අපි එක්තරා අන්දමක දුරස්ත භාවයක් හදාගත්තා. අපි යාට අහු වුණේ නැහැ. අපි යාව පෝෂණය කළේ නැහැ. අපි යාගෙන් බැහැර වෙලා තමයි යා දිහා බලන්නේ. අර මම මුලින්ම මතක් කළා වගේ මේ කයට එයාගේ පාඩුවේ හුස්ම ගන්න ඉඩ දීලා යම් දුරස්ත භාවයක් සහිතව යා දිහා බලනවා වගේ. දැන් මේ හිතේ පහළලා තියෙන රාගයට යාගේ පාඩුවේ ඉන්න දීලා අපි අයින් වෙලා යා දිහා බලනවා. ତେଣୁ මේ කටයුත්ත අපිට සාර්ථකව කරගන්න පුළුවන් නම් දැන් එයාට තනියෙන් පෝෂණය වෙන්න හැකියාවක් නැහැ. ඒ පහළ වෙච්ච රාගසිත යම් හේතුවක් නිසා පහළ වුණා.
නමුත් එයාට දීර්ඝව වැඩෙන්න තව තව පෝෂණය වෙන්න අතු ඉති රෙකිලි දාලා අපේ හිත සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මොකද අපි දුරස්ත වුණා අපි ගාව අර සතිය තියෙනවා අපි ගාව සම්පජඤ්ඤය තියෙනවා රාගේ රාගේ වශයෙන් හඳුනා ගැනීමේ කුසලතාවය දැන් වැඩිලා තියෙනවා ඒටත් අමතරව මේ අවස්ථාවේදීම දැන් අපි සිහි එළඹ වාසය කරනවා මොකද මේ හිතේ රාගේ පහළ වෙලා සෑහෙන දුරට ඔඩු දිව්වට පස්සේ නෙමෙයි අපි මේ දැක්කේ දැන් මොන රාගේ පහළ වුණා ඒ වෙලාවෙදිම දැක්කා ඒ මොහොතෙදිම දැක්කා දැන් එක්තරා අවස්ථාවකදී ආනන්ද ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක ඒ අනිත් ස්වාමීන් වහන්සේ දැන් මේ පිණ්ඩපාතේ යනකොට මුන්නහන්සලා දෙනම ටිකක් රජමැදුරු අහරමේ තියෙන ප්‍රදේශයකින් තමයි ගමන් කරන්නේ ඉතින් එතන හිටපු යම්සි කාන්තාවක් දැකලා මුන්නහන්සේගේ හිතේ රාගය පහළ වෙනවා දැන් රාගය ඔන්න ඔඩු දුවලා දැන් මේක දැවෙන්න ගන්නවා දැන් එතකොට හරීම නිහතමානීව අර ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේ මගේ හිත රාගෙන් දැවෙනවා මට පිහිට වෙන්න කියලා එක්තරා අන්දමක අර සත්පුරුෂයෙකුගෙන් තමන්ගේ කල්යාණ මිත්‍රයෙකුගෙන් අවංකව ඇවිටීමක් කරනවා නැත්තම් උපකාරයක් ඉල්ලනවා ඉතින් එතකොට තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ ඔබතුමා සිහියලම ගන්න සිහියෙන් ඉන්න දැන් මේ නිමිති සුබ නිමිති ගැනීම නිසා තමයි දැන් මේ හිත අර ඔය වගේ මේ රාගෙන් දැවෙන්න පටන් අරන් තියෙන්නේ. ඒ නිසා සිහිය එලඹ සිට තත්ත්වයකට ගන්න. දැන් මෙතෙන්ට එක්තරා අන්දමකින් අපි සිහිය එලඹ සිටීම කියන මේ දේ ලං කරාම තමයි මෙන්න මේ රාග ස්රෝතස නැත්තම් මේ රාග ධාරාව රාග සැඩ පහර එතන එකාතකින් නතර කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මොද මේ පැමිණෙන ඕනම කෙලෙස් සැඩපහරකට සතිමත් බව කියන එතන අපි යම් අවස්ථාවකදී පිහිටෙවුවා නම් එළඹ සිට සිහිය පහළ වුණා නම් එතනම යා නතර වෙනවා හැබැයි තාම ඒක තියෙනවා අර දිගට වර්ධනය වෙන එක ඒකට අහු වෙලා දිගට දිගට යන යෑම නතර වෙනවා දැන් හැබැයි තාමත් අර දැවිල්ල තියෙනවා රාගය තාම තියෙනවා හැබැයි පෝෂණය වීමක් නැහැ අහු වීමක් නැහැ දැන් දැන දැන තමයි හිතේ රාගෙ තියෙන්නේ. එතන තමයි සම්දිට්ඨික වෙන්නේ. එතන තමයි සාන්දෘෂ්ටික වෙන්නේ. අපි කලින්නම් ඔහේ රැල්ලට අහු වෙලා ගහගෙන ගියා. දැන් යම් අවස්ථාවක ඔන්න එක්තරා අන්දමකින් නිකන් එක පාටම අපි බැම්මක් බැඳා වගේ ඒ ආපු සැඩ පහර එතනම නතර වුණා. දැන් එහෙමනම් මේ නතර වෙච්ච සැඩ පහරට ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඉතින් යම් හෝ ක්‍රමයක් පාවිච්චි කළා මේ සැඩ පහර එනම් වියලවා හරින්න සිද්ධ වෙනවා. ඉතින් ඒකට තමයි ප්‍රඥාවක් වුමනා වෙන්නේ. දැන් ප්‍රඥාව පාවිච්චි කරනවා කියන්නේ විවිධ ක්‍රම පාවිච්චි කරන්න ඉඩ තියෙනවා. සමහර විට මේ පහළ වෙච්ච රාගසිතවිල්ල නැත්නම් මේ පහළ වෙච්ච කාමච්ඡන්දය අපි අර විදියට එයාගෙන් බැහැර වෙලා නිරීක්ෂණය කිරීම නිසාම ක්‍රමානුකූලව ෂය වෙලා යන්නත් ඉඩ තියෙනවා. එතකොට එහෙනම් අපිට පුළුවන් ඒ විදිහට යාට ෂේ වෙලා යන්න ඉඩ දීලා ඒ ෂේ වෙන ආකාරය දිහා බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි ටිකක් ඊට වඩා සෑහෙන දුරකට දියුණු කරපගත්තු හිතක් තියෙනවා නම් අපිට මේ රාගයට හිත යොමනවා වෙනුවට ඒ වෙනුවට අපිට අපේ හිත උපාදාන රහිත තත්ත්වයකට වගේපත් කරගන්න පුළුවන් නම් ඔන්න තවත් ක්‍රමයක්. එහෙම නැත්නම් මේ රාගසිත වෙනුවට වෙනත් අරමුණකට මාරු කරනවා නම් ඔන්න තවත් ක්‍රමයක්. එම නැත්තම් මේ සතියෙම මේ රාගසිත දිහා මධ්‍යස්තව දුරස්තව බලාගෙන ඉන්නවනම් එතකොට අන්න ඔය ආශය වෙලා යනවනම් ඒ විදිහේ තවත් ක්‍රමයක්. සමහර විට අපි තුල සතිමත් බව ප්‍රඥාව ක්‍රමානුකූලව වැඩෙන්න වැඩෙන්න අපි සතිමත් වෙච්ච සැනින්මත් මේක දුර වෙලා යන්න පුළුවන්. ඒක නිකන් බොඳ වෙලා යන්නත් පුළුවන්. ඒ නිසා එක්තරා අන්දමකින් අවස්ථානුකූලව අපි ගන්න ක්‍රමේ අනුගමනය කරන ක්‍රමවේදය මොකක්ද කියන එක වෙනස් වෙන්න පුළුවන්. ඒක යෝගා යෝගියාගෙන් යෝගියාට වෙනස් වෙන්න පුළුවන්. එයා ලැබලා තියෙන පුහුණුවේ තරමට වෙනස් වෙන්න පුළුවන්. කෙසේ නමුත් අපි සතිමත් බව දියුණු කළා සතිපට්ඨානයේ ගැඹුරකට යන්න යන්න දැන් අර රාගයට ඔඩු දුවන්න තියෙන හැකියාව සෑහෙන්න අඩු වෙනවා. සමහර විට රාගෙන් දැවෙනවෙන්න පුළුවන් හැබැයි දැන දැන
ඊට පස්සේ ඔන්න තව තව සතිය දිනු වෙන්න දිනු වෙන්න ප්‍රඥාව දිනු වෙන්න දිනු වෙන්න එයාට පුළුවන් කමක් ඇති වෙනවා මෙච්චර දුරට දැවෙන්නේ නැතිව අඩු මට්ටමකදී ආව දමණය කරගන්න. තවත් එහාට යනකොට තවත් හිතේ දියුණුවක් සංවේදී බවක් කුසලතාවයක් වැඩෙනකොට පළවෙනි රාග සිතුවිල්ල පහළ වෙනකොටමත් ඒ නිමිති හිතේ වැඩ කරනකොටමත් ඒක දැනගන්න යෝගාචරයට පුළුවන් වෙනවා. ඉතින් ඒක තමයි ධම්මානුපස්සනා නීවරණ පබ්බේදී බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පජානාති. يعني මේ තාක් හිතේ කාමච්ඡන්දයක් පහළලා තිබුණ නැහැ. හැබැයි ඔන්න දැන් පහළ වුණා. කලින් නොතිබිච්ච කාමච්ඡන්දයක් ඔන්න දැන් පහළ වුණා. ඒතර මේ පළවෙනි කාමච්ඡන්ද සිතුවිල්ල රාග සිතුවිල්ල පහළ වෙනකොටම අන්නේ යෝගාවචය දැනගත්තා. ඉතින් ඒ කියන්නේ සෑහෙන එක්තරා අන්දමකින් රාගයේ දුර්වල මට්ටමකින්ම යාට හම්බ වුණා. එයාට ඒ දුරස්ත භාවය ඇති කරගන්න පුළුවන් වුණා. එළඹ සිට සිහිය දැන් එයා එතෙන්දි තහවුරු කරගත්තා. දැන් එයාව පෝෂණය නොවීම නිසාම දැන් ඒ රාග සිතුවිල්ල එතනම ෂය වෙලා යනවා. ඉතින් එතකොට ඒකත් බුදුරජාන් වහන්සේ කියනවා උපන්නස්ස කාමච්ඡන්දස පහීනෝ හෝති තංච පජානාති. ඉතින් උපන් රාග සිතුවිල්ල දැන් එතන ප්‍රහාණය වුණා. ඒකත් දැන් දැනගත්තා. පහීනස්ස කාමච්ඡන්දස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. දැන් සමහර වෙලාවක් යනකම්ම මේ රාගසිත පැමිණියේ නැහැ. දැන් රාගසිතෙන් නිදහස් හිත. රාගෙන් හිත නිදහස්. ඒ නිදහස් බවත් ඒ යෝගාචරය දැනගන්නවා. ඉතින් එතකොට ඉතින් මේ අන්දමින් අපි මේ හිතේ පහළ වෙන ඕනම ක්ලේශයක් ඒ මොහොතේදී එතනදී සතියෙන් සිහියෙන් ප්‍රඥාවෙන් අපි හඳුනා ගන්නවා නම් ඔන්න ඔය ක්‍රියාවලිය මේ දහමේ තියෙන සාන්දෘෂ්ටික බවට උදාහරණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දැන් අපි ධර්මරත්නේ වන්දනා කරනවා කියලා පොතට වැඳින එක නෙමෙයි මේ වැදගත් වෙන්නේ. අපේ හිත ඇතුළේ මේ කෙලෙස් පහළ වෙනකොට එතන ඒ මොහොතේදී ඒකෙන් දුරස් වෙලා ඒ ආකාරයෙන් දැනගන්න අපිට පුළුවන් නම් අන්න එතන තමයි මේ දහමේ සාන්දෘෂ්ටික බව තියෙන්නේ. ඇතරම බුදුරජාණන් වහන්සේ ඒ ක්ලේශයට පමණක් නෙමෙයි තවත් කෙලෙස් රාශියකට දැන් මේ කතාව දිගහරිනවා. තව මේ දිගු කරනවා. බුදුරජාණන් වහන්සේ තව දේශනා කරනවා මේ ඇතුළත පහළ වෙන ද්වේෂය, ඇතුළත පහළ වෙන මෝහය, ඇතුළත පහළ වෙන මේ කය පිළිබඳ කය කිලිටි කරන වෙනත් කරුණු, ඊළඟට වචනය කිලිටි කරන වෙනත් කරුණු, මනස දූෂණය කරන තව යම් හෝ කරුණු, මේ මොනවා හෝ එතකොට එතන පහළ වෙනකොටම අපිට දැනගන්න පුළුවන් නම් මෙන්න මේක මේ දහමේ තියෙන සන්දෘෂ්ටික ස්වභාවය. ඉතින් එතකොට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය අපේ හිතේ පහළ වෙන කෙලෙස් එතන නිව නිවා යන ගමනක්. ඒතර පහළ වෙච්ච තැනමයි නිවන්න තියෙන්නේ. අපි සමාහරණාට මේ පොත බලාගෙන පොත තුලින් මේක නිවනව නෙමෙයි. පොතේ ක්‍රම තියෙනවා වෙන්න පුළුවන්. නමුත් වැඩේ කරන්න තියෙන ප්‍රායෝගිකව ඒ යම් අවස්ථාවක මේ ක්ලේශය පහළ වුණා නම් එතෙන්දී අපේ තියෙන සතිය අපිට මතක් කරලා දෙන්න ඕනේ ඔන්න දැන් මේවා පහළ වුණා කියලා. එතනට තමයි සතිමත් බව වැදගත් වෙන්නේ. ඒ තමන්ව නිරීක්ෂණය කරන ගතිය. තමන් එක්ක නිතරම යාළුවෙක් ඉඳගෙන මගේ වැරදි ටික පෙන්ලා දෙන ගතිය. මාව හදන්න උත්සාහ කරන ගතිය, මගේ හිත දිහා බලන ගතිය. ඉතින් ඒ බඳු කුසලතාවයක් අපි මේ වඩන සතිපට්ඨානයේ හරහා අපි තුල වැඩෙන්න ඕනේ, අපි තුල හැදෙන්න ඕනේ. ඉතින් එතකොට තමයි අර සතිපට්ඨානයේ ආනිසංස වශයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරන විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. දැන් මේ කායනුපසනාව වඩන්නේ, වේදනානුපසනාව වඩන්නේ, චිත්තානුපසනාව වඩන්නේ, ධම්මානුපසනාව වඩන්නේ මේ හිතේ පහළ වෙන්න පුළුවන් අන්න අර විවිධාකාර ඒ දැඩි බැඳීම්, දැඩි ඇලීම්, දැඩි ගැටීම් ඒ සියල්ල පොඩ පොඩ බැහැර කර කර ඒවට අවකාශය නොදෙමින් එමත් නැත්නම් ඒ හිතේ පහළ වෙන ඒවා ඒ කෙලෙස් නිසා පහළ වෙන විවිධාකාර දරතයන්, පරිලාහයන්, දැවීම්, තැවීම් ඒවා පොඩ පොඩ අඩු වෙමින් යන ගමනක් තමයි තියෙන්නේ. එහෙනම් අපි මේ දහම ප්‍රගුණ කරන්න
අපේ හිතේ ඒ දැවීම් ටික අඩු වෙන බවක් අපිට තේරෙන්න ඕනේ. සමහර විට අපේ හිතේ ද්වේෂය පහළ වෙනවා වෙන්න පුළුවන්. මම නිතරම කේන්ති යන චරිතයක් වෙන්න පුළුවන්. දෝෂ චරිතයක් වෙන්න පුළුවන්. නමුත් එහෙමයි කියලා මේ දෝෂයට නැත්නම් ඒ පහළ වෙන තරහවට ද්වේෂයට නිරන්තරයෙන්ම මේ හිත අරගෙන දිදී මේ හිත ආක්‍රමණය කරන්න දීලා මේ හිත පාවල දෙන එක නෙමෙයි මගේ පැත්තෙන් වෙන්න තියෙන්නේ. ඒක පහළ වෙනකොට ඒ අවස්ථාවේදී මොහොතේදී එහෙනම් මම දැනගැනීම වැදගත් වෙනවා. ඒ ද්වේෂයෙන් බැහැර වෙලා මේ පහළ වුණේ ද්වේෂයක් බව තේරුම් ගන්න සිද්ධ වෙනවා. අපි මේ විදිහට දුරස්ත භාවයක් ඇති කරගත්තානම් ද්වේෂය ද්වේෂයේ වශයෙන් දැක්කනම් එහෙමනම් ද්වේෂය පෝෂණය වෙන්න තියෙන අවකාශය සෑහෙන්න ඇහිරෙනවා. මොකද අපෙන් තමයි මේ ද්වේෂයත් පෝෂණයක් ලබා ගන්න. එයාට නැහැ නැතුව වෙන පැතිවලින් ලැබෙන පෝෂණයක්. අපිමයි තව මෙයාට පෝර දාන්නේ. අපිමයි තව තව කෑලි මූට්ටු කරන්නේ. අපිමයි මේකට තව තව නිමිති එකතු කරන්නේ. ඉතින් එතකොට යම් කෙනෙක් මේ කටයුත්තේදී මේ ද්වේෂය පෝෂණය නොකර ඉන්න ওই විදිහට කැසිරෙනවා නම් එතනත් අන්න මේ දහමේ තියෙන සාන්දෘෂ්ටික ගතිය තමයි පෙන්නුම් කරන්නේ. අකාලික බව තමයි පෙන්නුම් කරන්නේ. එතන එතන තමන්ගේ නුවණ පාවිච්චි කරලා ප්‍රඥාවන්තයෙක් මේ ධහම ප්‍රගුණ කිරීම තමයි පෙන්නුම් කරන්නේ. දැන් පින්වත් අපි ටිකක් මේකේ තව එහා මට්ටමකට ගිහිල්ලා කතා කළොත් අපි තුමු යම්සි යෝගාවචරයෙක් ධහම සෑහෙන දුරකට වඩලා සතිපට්ඨානයක් දිනු කළා. එයා ලබනවා එක්තරා අන්දමක තාවකාලික හිතේ නිදහසක්. අපි තුමු යා ධාතු මනසිකාරයක් වැඩුවා නැත්නම් වේදනානුපස්සනාවක් වැඩුවා චිත්තානුපස්සනාවක් වැඩුවා. ඉතින් හරහා සෑහෙන නුවණක් දිනු කරගත්තා. ඒ නුවණ දිනු වීම නිසාම දැන් ඒ හිත ටික ටික මේ අරමුණු විශේෂෙහි එක්තරා අන්දමක විරාගී බවක් ඇති කරගත්තා. දැන් අරමුණු තිබුණට ඒව ඔස්සේ පැටලි පැටලි යන්නේ නැහැ. ඒ වෙනුවට ඒ අරමුණු වල තියෙන යථා ස්වභාවය දකිනවා. මේවා තියෙන අනිත්‍ය ලක්ෂණය, මේවා තියෙන පෙළෙන ලක්ෂණය, මේවා තමන්ගේ පාලනයෙන් තොරව කටයුතු කරන ආකාරය, හැසිරෙන ආකාරය දැන් මේ යෝගාවචරය දකිනවා. දැන් මේ නුවණක් දිනු කරනවා. දැන් මේ නුවණේ යම් පමණකට පැමිණියාම නැත්නම් යම් අවස්ථාවකට පැමිණියාම සමහර විට මේ කිසිම අරමුණක් උපාදාන නොකර කිසිම අරමුණක් ඇසුරු නොකර හිත తాවකාලිකව නිදහස් වෙන්න පුළුවන්. ඔන්න ඔය తాවකාලික නිදහස අපි තුමු තව තව යම්ස කෙනෙක් ප්‍රගුණ කරනවා නම් සමහර විට ඒකේ තව ඒ පිරිසුදු බව වැඩි වෙවි. ඒක පවත්වන්න පුළුවන් කාල පරිච්ඡේදයේ වැඩි වෙවි. දැන් අර හිතට ඒක නිකන් රෙජිස්ටර් වෙච්ච ගතියක්. හිතේ ඒක රඳන ගතියක්. හිතට මේ බඳු හැකියාවක් තියෙනවා කියලා හඳුන ගන්න පුළුවන් ගතියක්. යෝගාවචරයට ඇති වෙන්න පුළුවන්. දැන් මේ විදිහට දැන් මේ தත්ත්වය ප්‍රගුණ කරමින් යෝගාවචරයක් යනවා නම් සමහර විට දැන් සද්දයක් ඇහුනට ඒ නිමිති අරගනිමින් ඒකේ පැටලෙන්න මේ යෝගාවචරයාගේ හිත දැන් යන්නේ නැහැ. රූපයක් දැක්කට ඒකේ තියෙන ලස්සන බලමින් අංග ප්‍රත්‍යංග බලමින් විස්තර බලමින් ඒක ඔස්සේ පැටලි පැටලි සිතුවිලි පහල කරගන්න දැන් මේ හිතට උවමනාවක් නැහැ. ගඳක් සුවඳක් දැනුණාම රසක් දැනුණාම ස්පර්ශයක් දැනුණාම ඒ දැනෙච්ච දේවල් ඔස්සේ යමින් ඒවා ගැන කල්පනා කර කර ඒවෙන් හිත දවා ගන්න, ඒවා තුලට හිත යොමු කරන්න, ඒ අස්සේ හිත ගිහිල්ලා බැහැ ගන්න ගතියක් දැන් මේ යෝගාවචරගේ හිතේ නැහැ. හිතර යම්කිසි සිතුවිල්ලක් පැමිණියාමත් ඒ සිතුවිල්ලත් එයා එතනම හඳුනගත්තා. ඉතින් ඒ නිසා ඒ සිතුවිල්ල අයින් වුණා. ඒ හිතුවිල්ලට පෝෂණය කර කර තව තව සිතුවිලි එකතු කර කර තව තව සංස්කරණ අතින් කර කර තව තව කෑලි මූට්ටු කර කර තමන්ගේ රුචි අරුචිකම් එකතු කර කර තව දීර්ඝ සංස්කරණ කර කර මේවා තුල බැහැ ගැනීමක් දැන් අන්න යෝගාචරයක හිතේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒක අතකින් බැලුවාම මේක අර බාහිය දාරුචීරිය තාපසතුමාට කිරපු ඒ ශික්ෂණය තමයි දැන් මේ යෝගාචරය වඩන්නේ. දිත්තේ දිට්ටමත්තම් භවිස්සති, සුතේ සුතමත්තම් භවිස්සති, මුතේ මුතමත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. දැක්කහම යමක් දැක්කමතින් නතර වෙන්න උත්සාහන්ත වෙනවා. ඇහුණහම යමක් ඒ ඇහිච්ච පමණින් නතර වෙන්න උත්සාහන්ත වෙනවා. යමක් නාසයෙන් දිවෙන් කයෙන් දැනුණහම
ඒ දැනෙච්ච පමණින් නතර වෙන්න උත්සාහන්ත වෙනවා. ඊළඟට මනසරත් යම් අරමුණක් ආවහම එය දැනගත් පමණින් නතර වෙන්න උත්සාහන්ත වෙනවා. ඒ අරමුණු වලට මේ හිත පාවල දෙන්නේ නැහැ. හිත යා රැක ගන්නවා. හිතේ තියෙන සංසිඳීම ආරක්ෂා කර ගන්නවා. හිතේ තියෙන පිරිසුදු බව රැක ගන්නවා. මොකද මේ රැකගන්නේ තවදුරටත් ඒ නිමිති ගනිමින් දැකපු දේහි නිමිති ගමනින් ගනිමින් විස්තර බලමින් යන්න ගියොත් අර මෙතෙක් හිතේ රැඳිලා තිබිච්ච ඒ පිරිසුදු බව ආයි අහිමි වෙනවා. ආයිත් හිත ද්වේෂ බරිත වෙනවා. ආයිත් හිත රාග බරිත වෙනවා. ආයිත් හිත ගිහිල්ලා කෙලෙස් දැලේ පැටලෙනවා. ඒ නිසා පින්වත්නි මේවැයි අපි භාවනාවම විතරක් නෙමෙයි මේවැයි තියෙන ඉන්ද්‍රිය සංවරය. තොර යෝගාවචරයේ කෙන හඳුන ගන්න අවශ්‍යයි මේ සීලයක තියෙන අවශ්‍යතාවය. දැන් භවනාවෙන් විතරක් දැන් මේක කරන්න බෑ. මම නිකන් ඔහේ මගේ ඉඳුරන්ට අයාලේ යන්න දුන්නොත් ඇහැ පේනවා කියලා පුළුවන් තරම් මේකෙන් බලන්න ගත්තොත්, කන් ඇහෙනවා කියලා පුළුවන් තරම් මේකෙන් අහන්න ගත්තොත්, ඉතින් අපිට අහන්න ලැබෙන්නේ හොඳ දේවල් නෙමෙයි. බලන්න ලැබෙන්නේ හොඳ දේවල් නෙමෙයි සමහර විට. හිත අවුස්සන දේවල්. හිත කිලුට වෙන දේවල්. එහෙනම් අපි මේ ඉන්ද්‍රිය සංවරය ගැනත් සෑහෙන සැලකිලිමත් වෙන්න වෙනවා. එහෙම නැත්නම් අපිට සිද්ධ වෙන්නේ අර හොද හොද මඩේ දානවා වගේ වැඩක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට මේ පිරිසුදු බව රැක ගන්න උත්සාහත් වෙන යෝගාවචරය තමන්ගේ හිත රැක ගන්න උත්සාහන්ත වෙනවා. හිතට අනවශ්‍ය විදිහට මේ ඉන්ද්‍රයන් හරහා අරමුණු ඇවිල්ලා මේ හිත දූෂණය කරන්න ඉඩ නොදී හිත ආරක්ෂා කරගන්න යා උත්සාහන්ත වෙනවා. දැන් අපි හිතමු මේ தত্ত্বය එයා දිගට දියුණු කරනවා නම් අන්න එතන තමයි දැන් අන්න හිත රූප දැක්කට ඒවැ නිමිති නොගන්නා தত্ত্বයකටපත් වෙන්න පුළුවන්. ඒවා නිකන් එයාගේ හිතේ රැඳෙන්නේ නැහැ. අපි හිතමු ඉස්සර නම් අපි පාරේ යනකොට මාකරි ලස්සන දෙයක් දැක්කනම් ඉතින් ඒකේ ඡායාරූපයකුත් අරගෙන ඒක අනිත්‍යයත් එක්කත් බෙදා හදාගෙන ඒ ගැන කතන්දර කියලා, නිසඳැස ලියලා, කවි කියලා, සින්දු කියලා සෑහෙන්න නැටුමක් නැටුවා. දැන් ඉතින් එහෙම ගානක් නැහැ. දැක්කා ඉතින් ඒක එහෙම ගියා. ඒක තවත් එක් සලකුණක් පමණයි. තවත් එක් නිමිත්තක්, තවත් එක් වාහනයක් පමණයි. අපිව පසුකල ගිය තවත් එක් වාහනයක් පමණයි. අපි යනවා ඉදිරියට. පින්වත්නි අන්න ඔය විදිහට අපිට මේ නිමිති නොගන්නා తත්වය අපේ හිතේ දියුණු කරගෙන යන්න පුළුවන් නම් එතකොට මෙන්න මේ නිමිති හරහා අපි අර රාගයේ පෝෂණය කරන ගතිය අඩු වෙන්න ගන්නවා. නිමිති හරහා ද්වේෂය පෝෂණය කරන ගතිය අඩු වෙන්න ගන්නවා. නිමිති හරහා මෝහය පෝෂණය කරන ගතිය අඩු වෙන්න ගන්නවා. මේකෙම අනිත් පැත්තට කියන්න පුළුවන් අපේ හිතේ රාගයේ තියෙන තාක් හිත නිමිති ගන්න උත්සාහන්ත වෙනවා. අපේ හිතේ ද්වේෂයේ තියෙන තාක් හිත නිමිති ගන්න උත්සාහන්ත වෙනවා. හිතේ මෝහයේ තියෙන තාක් හිත නිමිති ගන්න උත්සාහන්ත වෙනවා. එහෙනම් අපි දෙපැත්තම බලා ගන්න සිද්ධ වෙනවා. අපි නිමිති නොපෙන්වා ඉන්ද්‍රිය සංවරය තියාගෙන රාග ద్వේෂ මෝහයන් පෝෂණය නොකර ඉන්න උත්සාහන්ත වෙනවා. අනිත් පැත්තට අපි දන්නා අවදානම තාම මේ හිතේ රාග ద్వේෂ මෝහ තියෙනවා. අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යෙන් නිමිති ගන්නවා. ඒ නිසා නිකන් අර අතුරු යනවා වගේ වැඩක් තමයි තියෙන්නේ. යෝගාචරය පරිස්සමෙන් ආ යුතු ගමනක් තියෙනවා. තාමත් මේ හිතේ අවදානමක් තියෙනවා. තාමත් මේ අවදානම් ගමනකයි යෙදෙන්නේ. සියල්ල සම්පූර්ණ වෙලා නැහැ. යම් පමණක දුරක් ඇවිල්ලා තියෙනවා. සාන්දෘෂ්ටික දහමක් තේරුම් අරන් තියෙනවා, ස්පර්ශ කරනවා. නමුත් තාම සහතිකයක් දී ගන්න බෑ. සතුටු වෙන්න පුළුවන් මට්ටමක ඉතින් තාම ඉන්නයි කියන්න බෑ. මොකද තාම කෙලස් තියෙනවා. එහෙනම් මේ කෙලස් අපි එතන එතන දකින්න දකින්න එතන එතන තේරුම් ගන්න තේරුම් ගන්න. ඒවා පහළ වෙන අවස්ථාවේදීම තේරුම් ගන්න තමයි ඇත්තටම මේ දහම තව තව අපි තුල පෝෂණය වෙන්නේ. එහෙනම් යම් පමණකට මේ කෙලෙස් පහළ වෙන්නත් ඕනේ. අපි මේ ගල් ගුහාවකට වෙලා හිටියා කියලා, එහෙම නැත්නම් කවුරුවත් එක්කවත් කතා බහ නොකර හිටියා කියලා මේ ටික වෙන්නෙත් නැහැ. මේ ටික මතු වෙන්නෙත් නැහැ. අපි යම් කිසි පරිස්සම් සහගතව හිතට පොඩ්ඩක් නිදැල්ලේ ඉන්න ඉඩ දීලාත් බලන්න සිද්ධ වෙනවා. කොහොමද දැන් මෙයා හැසිරෙන්නේ? ඒකත් නිකන් අර පුංචි දරුවෙක්ව හදනවා වගේ වැඩක්. දැන් අපි පුංචි කාලෙදී අම්මලා තාත්තලා අපිව හික්මවන ගතියක් තියෙනවා. මොකද අපිට තේරෙන්නේ නැහැ මෙතන
මේ ගින්දර අල්ලන්න යනවා, සත්තු අල්ලන්න යනවා. මොකද අපිට තේරෙන්නේ නැහැ හොඳක් නරකක්. එතකොට අම්මා තාත්තා ඉතින් බැනලා කෝඩු පාරක් දීලා ඉතින් හදනවා. ඉතින් පස්සේ ඉතින් අත්දැකීම් ලැබනකොට ඉතින් අම්මා තාත්තා ටිකක් නිදහස් කරලා අරිනවා. දැන් ඉතින් කොළුවට ටිකක් යමක් කමක් තේරෙනවා. කමක් නැහැ පොඩ්ඩක් එළියට ගිහිල්ලා ආපු දෙන්. බයිසිකලේ ගිහිල්ලා ආපු දෙන්. තව ළමයෙක්ව ඇසුරු කරපු දෙන්. ඒ ඔන්න පොඩ්ඩක් ඉඳ දීලා බලනවා. හැබැයි ඉතින් ඒ අම්මගේ තාත්තගේ අවධානය නිතර නිරන්තරයෙන් යෙදෙනවා. සමහර විට ඒ යාළුවන්ගේ අම්මලාගෙන් තාත්තලාගෙන් මේ දැන් මේ දරුවා හැසිරෙන ආකාරය ගැන තොරතුරු මේ අම්මට තාත්තට වාර්තා වෙනවා. නැත්තම් පාසලේ ගුරුතුමාගෙන් ගුරුතුමියගෙන් මේ දරුවාගේ කල්ක්‍රියාව ගැන යම් කිසි වාර්තාවක් ලැබෙනවා. ඉතින් එතකොට මේ අම්මයි තාත්තයි අවධානයෙන් ඉන්නේ. හැබැයි පොඩ්ඩක් සෙල්ලම් කරන්න දීලා. පොඩ්ඩක් සමාජ ඇසුරක් ලැබෙන්න ඉඩ සලස්සලා. එහෙමනම් අපිත් මේ හිතට ඔන්නේ වගේම නිදහසක් දෙන්න අවශ්‍යයි අවස්ථාව පැමිණියාම. එහෙම නැතුව මේ හිත හිර කරගෙන ඉඳලා මේක සකස් කරන්නත් බෑ. හිතට යම්කිසි අවශ්‍ය කරන කුසලතාවයන් ටික නැත්තම් මූනික සුදුසුකම් ටික හදලා දීලා දැන් අපේ සතිමත් අධීක්ෂණය යටතේ දැන් ඔන්න හිත පොඩ්ඩක් සෙල්ලම් කරනවා. හිත පොඩ්ඩක් එළියට යනවා. යම් යම් අරමුණු ඇසුරු කරනවා. නිදහසේ ඉන්නවා. ඒ අනුව දැන් අපි බලනවා මෙයා කොයි විදිහටද හැසිරෙන්නේ. කොයි අන්දමින්ද කටයුතු කරන්නේ. ඉස්සර වගේම තාමත් නිමිති අරගෙන ඒවත් එක්කම පැටලිලා තාමත් මේ හිත දැවෙනවද? එහෙම නැත්නම් දැක්කට නිමිති නොගෙන ඒ තමන්ගේ හිතේ තිබිච්ච පිරිසුදු බව රැකගෙන කටයුතු කරන්න තරම් හැකියාවක් දැන් පහළ වෙලා තියෙනවද කියලා. එහෙනම් අපිම තමයි අපේ ස්වභාවය නැත්නම් අපේ తත්වය අපේ හිතේ වර්තමාන తත්වය එක්තරා අන්දමකින් ඇගයීමකට පාත්‍ර කරන්න සිද්ධ වෙන්නේ. නැතුව වෙන කවුරුත් ඇවිල්ලා අපිට කියලා දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා අපිට කියලා දෙන්නේ නැහැ. දැන් නම් මේ හිතේ තියෙන මෙන්න මේ తත්වේ කියලා. අපි දැනගන්න ඕනේ. එහෙනම් හිතටම පොඩ්ඩක් ඉඩ දීලා එයා කොහොමද කටයුතු කරන්නේ කියලා තේරුම් ගන්න. ඒ අනුව තමයි අපි ඊළඟ පියවරට යන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ හිතට යම් නිදහසක් දුන්නහම එතෙන්දිත් හිත නිමිති ගන්නෙ නැත්තම් එයා ඉන්නවා නම් එයාගේම පාඩුවේ. එහෙමනම් යම් පමණක දියුණුවක් යම් පමණක හික්මීමක් දැන් මේ හිත තුළ වර්ධනය වෙලා තියෙනවා. ඒ අනුව අපිට තව ටිකක් ඉස්සරහට යන්න පුළුවන්. අපි හිතමු ඊළඟ දින කීපයේදී පූජනීය ලොකු සාමණේරයන්සත් මේ තව තොරතුරු ඉස්සරහට අරගෙන ආවි කියලා. ඉතින් එහෙමනම් පින්වත්නි අද මම උත්සාහන්ත උනේ මේ චිත්තානුපස්සනාවක් මුල් කරගෙන මේ දහමේ තියෙන සාන්දෘෂ්ටික බව වර්තමානයේදීම එතන එතන දකින්න පුළුවන් ගතිය කල් නොයවාම විපාක දෙන ගතිය මේක අද කටයුතු කළා හෙට දකින මේ නිවීමක් නෙමෙයි. ඒ මොහොතේදී දැවෙනවා නම් ඒ මොහොතේදී ඇති කරගන්නා නිවීමක්. එතන එතන නිවනිවා යන ගමනක්. කෙලෙසුන්ගෙන් දැවෙන අවස්ථාවේදී එතන එතන නිවනිවා යන ගමනක්. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙමනම් ඒ බඳු ප්‍රායෝගික ගමනක් යන්න අපි උත්සාහන්ත වෙමු. ඒ සඳහා අවශ්‍ය කරන කුසලතාවයන් අපේ හිත තුළ දියුණු කරගන්න අපි උත්සාහන්ත වෙමු. ඒ කුසලතාවයන් දියුණු කරගෙන මේ හිත කෙලෙසුන්ගෙන් නිදහස් කරගෙන උතුම් වූ නිවන් සුව අවබෝධ කරගන්න අපි අදිෂ්ඨාන පිහිටුවා ගමු. ඒ සඳහා දිරිගැන්වීමක් මඟ පෙන්වීමක් අද දින ධර්ම දේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සිරි දිනාටම තෙරුවන් සරණයි.